මට බීමට ඇඳුම පැළඳුමට කියට දොරට යානවානයට තා Anua, අනුව රුචිය anua, අනුව වැඩ පුහුණු වන්නට නිපැයු අවුරුදු තිස් නවයකට කලින් ඇසු පැනයක් තාම අපිත් සමඟ පවතිනවද කියන ගැටලුව අපි අද විකෘතිනාට්ටි සමඟ කරන මේ සමාලෝචනයේදී සාකච්ඡා කරුම්. ඉතින් අද අපි සාකච්ඡාකරන්ට බලාපොරොත්තු වෙන්නේ විකෘර්තිනාට්‍ය පිළිබඳ. අපි මේ අවස්ථාවේදී පැහැදිලි කරගන්න ඕනෑ සූමලතා සුබසිංහ මහත්මිය පිළිබඳන්න. හොඳයි දුවල පුතාල දන්නවන නේද. නාට්‍ය රං කලාව අපස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තරේ පුතාලට දෙවනි ප්‍රශ්නපත්තරයේ පලවෙනි කොටස විියහගත ප්‍රශ්නපත්තරේ පලවෙනි කොටස තියෙන්නේ එක්කෝ විකෘති නනාටි නැත්තං දික්තල කාල ගොල නාටි නේද. ඉතිං විකෘති නාට්‍යය සම්බන්ධයෙන් අපි මේ කරන සාකච්ඡාවෙන් පුතාලට පුළුවන් යම් කිසි අදදැකීමක් මෙයින් ලබාගෙන මේ සාකච්ඡාව තුළින් ගන්න දැනුම පායෝගිකව පාවිතා කරලා මේ ප්‍රශ්්‍රපත්තරයට මෙවර පෙනේහිටින අවස්ථාවේදී මේ ප්‍රශ්නපතරයගොලන්ගේ විකෘතිනාට්‍යියය ගලට පිෙනී සිටට සිදුවනොත් ගොලන්ට පුුවන්ක් මේ සාකච්ඡාව අරහා ලබාගන්න දැනුම පාවිච්චි කරන්න. හොඳයි. සෝනතා සුබසිංහ මහත්මිය පිළිබඳව අප සාකච්ඡා කරන වන ඔබලා දන්නවා අලංකාවේ ශ්‍රී ලාංගික නාට්ටි කලාවේ දිරිය මව කියන සම්භාවනය ප්‍රේක්ෂ සම්භාවනයත්වයට පත්තච්ච මෙම නාට්ටිකාරිණිය අධ්‍යක්ෂවරයක් ප්‍රකට රචකාාවයක් ඒ වගේම අපි දන්න ශේත්‍ර ගණනාවකම ඇගේ දක්ෂතාව අපි දකිනවා. සිනමාවේ සහ වේදිකාවේ අධවිතය රංගන ප්‍රතිභාවක්. පලකරපු රංගන වේදනයක් ලෙස අප සෝමලතා සුභසිංහ මහත්මිය හඳුවන්න්නට පුළුවන්. ඒ වගේම ලංකාවේ ළමානාට්‍යි කලාව කියන තේමා අපි කතා කකරොත් සෝමලතා සුභසිංහ මහත්මිය එහි පුරෝගාමිනිය වශයෙන් අපට සලකරන්නට පුළුවන්. ළමානනාටි කරණයේදී එතුමිය දක්වපු කුසලතාවයන් රචනය, අධ්‍යක්ෂණය, සංගීත සහ රංග විඥාසය කියන ශේෂත්‍ර ගණ නාවක. ගණනාවකම ඇය තමන්ගේ නිර්මාණාත්මක ශක්‍යතාවයන් ප්‍රදශනය කරපු බව අපි දන්නෝ. හොඳයි. ස්ෝමර්තා සුබසිංහ මහත්මියගේ ආරම්භය සනිටුහන් කරන්නේ අධ්‍යාපනයත් සමඟයි ඇයගේ පවුල් පසුබිම සකස් වෙන්නෙම පාසැල සහ අධ්‍යාපනය විශේෂෙන්ම ඇයගේ ඇගේ පියා විදුහල්පතිවරෙක් මව ගුරුවරයක් එතකොට ගෑමි පරිසරයක බොහෝම සතුටෙන් ජීවිතය ගත කරපු දැරියක් ලෙස ඇය පසුකාලයේදී උසස් අධ්‍යාපනය හදැරීමට කොළඹ නගරයට එනවා. ඉතින් මේ කාලයේදී ඒ ලබපු අධදැකීම් ඇයගේ නාට්ටිවල මනාව සනිටුහන්න්නවෙලා තිය ආකාරය අපි දකිනවා. ඉතිං දරුවනේ සෝමලතා සුබසිංහ මහත්මිය නාට්ටික හා රඟකාලාක් ක්ශේෂත්‍රයේ අධ්‍යාපනය පැත්තෙෙන් ඉහළම තැනකට ඇයගේ පලපුරුද්ධ තීවර කරගෙන තියනවා. අපි සලකා බැලුවොත් ශත්‍රපති අධ්‍යාපනය ලබන ශ්‍රේදී අධ්‍යාපන, පේරධදින විශවවිද්‍යාලෙන් ලබාගන්න ඊළඟට ශස්ත්‍රපති අධ්‍යාපනය කැලනී විශවවිද්‍යාලයෙන් ලබාගන්න. ලකට පශ්චාත් අධ්‍යාපන ඩිපලෝම පාටමාාව කොළ විශවවිද්‍යාලින් ලබාගන්න එ පමණක නොනැවති. එතුමිය විදේශය සංචාර්යන් මකින් ලබාගන්නා, ට්‍යහා රඟකලාාව පිළිබඳව ලබාගන්නා විවිධ ප්‍රායෝගික සහ ඥ්‍යායාාත්මක දැනුම ලංකාවේ ප්‍රේක්ෂකයිෙන් සමඟ කලාකරුවන් සමක බෙදා හදාගන්නට මැලිවන්නේ නැහැ. ඔබ දන්නවාද. මේ කතුවරිය මේ ගුරුවරිය. ඇයගේ ඉක්දස් නමස අසුවේදී ඇ ළමහා යෝ් රංග පීටේ ආරම්භකිරීමත් සමඟ ඒ සෙවනේ හැදී වැඩෙන. මේ ඇයගේ දවා දරුවන් ඇයගෙන් ශිල් පහධාරණ දවා දරුවන් අද ලංකාවේ විවිිත ශේෂත්‍රියන් වල තමන්ගේ කලා කෞශල්ලයන් පෙන්මමින් අපේ ශ්‍රීලාාකික කලාකෙත අස්වද්දමින් සිටිනෝ. ඉතින් ඒ පිළිබඳව පුතාලට අධ්‍යනය කරන්නට අවස්ථාව තියෙනවා ගොඩක් පොත්පත් තියෙනවල මේ පිළිබඳව සාකච්ඡාාවෙනවා අතර පුතාලා නරබන ටෙලි නාටිය සීනමා පට තුල මේ කලාකරුවන්ගේ නම බැබලෙනවා. ඉතිං ඒ ගුරු හරුකාම් ලැබුණේ සෝමලතා සුබසිංහ මහත්මියගේ මේ නාට්‍යහා රඟ කලාව පිළිබඳව ඇයගේ පලපුරුද්ද නොපැකිලව තමන්ගේ දවාදරුවන්ට ලබාදුන් නිසයි. හොඳයි. ඊලකට අපි සාකච්ඡා කරන්නට හැමති සෝමරතාාව සුබසිංග මහත්මියගේ විශ්‍යයක්ක් ශෂේත්‍රයවන ළමානක්ට ශේත්‍රය පිළිබඳව. ඉතිං ළමානාට නිර්මාණය කර ගැනීමේදී එතුමිය ලංකාවේ ජනකතා පාදක කරගන්නවා. ඒවගේ ජනස්ෘතියේ තියන ජනකතාව වලින් පමණක් සෑහමකට පත්තන්නේ නෑ ජන ගායනාවල තින නාදමාලා ඉළඟට අපේ ජන සංගීතයේ තියන විවිධ බෙරපද නර්තන විලාසයන් රංග විඥ්්‍යාසයන් විලසට තමගි නාට්ටිවටය උදාගන්න පසුබට වන්නේ නෑ. තරං ලැදියාවක් පිළිබඳව ඉ එකන ලාංකික සංස්කෘතියේ අනන්‍යතාවයන් පිළිබඳව ඉතාමත්ම ආදරයෙන් ඒ පිළිබඳව ඉතාමත්ම ගෞරවයෙන් තමන්ගේ නිර්මාණවලට ඒවා එකතු කරගන්නට ඇය පැකිලෙන්නේ නැහැ කෙතරම් විදෙස් රටවල්වලින් තමන්ගේ නාට්‍ය පිළිබඳව අත්දැකීම් පෝෂණය කරගත්ත. අන්න එක තමයි ඇයගේ ළමානාට්්‍යිවල් තියෙන විශේෂතමදී. පුතාලා අහනවනං පුතාලට මතකනං தொොப்பிිවෙළදා நாටිය. இல்லඟට පුංචිපට දැන්තේரை நாටිය මේ நாට්‍යවල මේ ජනගායනා අපේ දේශීය, ජන නැටුම්වල නාදමාලා බෙරපද පූරුවට අපිට හන්නට පුළුවන් වෙනවා. ඊළඟට සෝමතා මහත්මිය උත්සාහ කරන්නේ උත්සාහ කරනවා විදේශීය සුරඟනා කතා. පාදක කරගෙන නාට්‍ය රචනා කරන්නට පුතාල දන්නවද හිමකුමරිය නනාට්‍ය රචනාකිරීමට එතුමියට පාදක වන්නේ ස්නෝවයිට් කියන පුතාල ආසම කතාව. පුතාලා දන්න වැතිනි ස්නෝයිට කතාවනේ දෙතකොට මේ ස්නෝවයිට් කතාව දේශීය වශයෙන් අපේ සංස්කෘතිේ තියෙන යම් යම්දේවල් එක තුකරගෙන විශේෂයෙන් ආදර කරුණාව. මානවදායාව විතරක් නෙමෙයි. අපි සාමාන්‍යෙන් පෙරදිග පවුල්වල දරුවන්ම දෙමෝපියන් ආරක්ෂා කර ගැනීමට ඉතාමත්ම කැපවීමෙන් ක්‍රිය කරනවා. ඇතකොට මේ ස්නෝවයිට් කියන අපි දන්නා විදේශීය කතාව අපි හිමකුමරිය ලෙස නරඹනකොට අපිට අපේ පවුලේ අම්ම තාත්තා උන්ගේ ආදරයේ රැකවරණය කියද අපට දැනෙන්ට පටන්ගන්නවා. හරි ඉතාම සරල, පද මාලාවන් පාච්ච කරල මේ නාට්‍ය රචනා කරන්නන්නේ තුමිය උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් වලස් පවුල නාටටියඉඟට අපි ගමරාල දිවියලෝකට නාටිය එළඟට අපි ගත්තොත් රත්මලී වගේ නාටටිය. මා නාටි වශයෙන් ජනාදරයට පත්වෙලා තියෙනවා. ඉතිං සෝමලතා සුබසිංහ මහත්මියගේ නාටි කලා ප්‍රවේශයේදී අපට සාකච්ඡා කරන්න ප තියෙනවා. ළමානාට්‍යි ලාමානාට්‍ය වලින් පමණක් සෑහමට පත්වනේ නැහැ. එතුමියගේ නිර්මාණ ආවේශය ගමන් කරනවා යොුන් නාටි වලට. එපමණකින් නොනැවති වැඩිහිටියන් සඳහා වැඩිට ප්‍රේක්ෂකාාරයක් සඳ නනාට්‍ය නිර්මාණය කරන. උපුදාලට මතක්‍රීමට අවශ්‍යයි මාවකගේ සංග්‍රාමය. ඇන්ටිගනිී වගේ ලෝක පූජිත නනාට්‍ය සිංහල භහෂාවෙන් ප්‍රේක්ෂක අතරට ගේන්නට එතුමිය උත්සා කරලා තියනවා ඊට අමතරව යදම් විකෘති වගේ යොවු නාට්‍ය එතුමියගේ අති නිර්මාණය වෙලා තියනවා ඇති මේ වගේ පුළුල් පරාසයක් කරා මෙතුමියගේ නාට්‍ය ප්‍රවේශයන් ගමන් කරපු බව අපිට පේනවා. හොඳයි දැන් අපි අපේ මාර්තකාවට පිවිසෙන් තැන් පුතාල දන්නවා විකෘති නට්‍යය මුළුම මුලින්ම මහජන දර්ශනයක් වශයෙන් ඉදිරි පත් කරන්න ඉදහස් නැසි අසූ දෙකේ ලයිනල් වෙන්ට් රඟ හලි. පුතාලට මම් මේවැටිකක් බැරෑරුම්ව කියන්න උත්සාහ කරන්නේ මේගේ දේවල් අපේ ප්‍රශ්නපත්තරයට එන්නට පුළුවන්. ඉතින් මේව මතක තබා ගැනීම අවශ්‍යයි. ඉතින් එද්‍යහ සමසය අසූ දෙකේ පළමු මහජන දර්ශනයක් එ එකතුවෙච්ච ශිල්පීන් අපිත් එක්ක අදත් අපේ කලාශේෂත්‍රයේ සිටිනවා. ඉතින් මේ ශිල්පීන් නම් වශයෙන් පුතාලට මේක නාට්‍ය පිට පපත් තියෙනවාවනං. පුතාල මේ කටපාඩමින් මතක තියාගන්නව නම් හොඳයි. මොකද අපිට එතකොට ප්‍රශ්නපත්තරයට පෙනී සිටීමට ඒ ලොකු හයියක් වේ. සෝමනතා සුබසිංහ මහත්මිය නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය පමණක්නෙ වේ ම පුතාලට මුලිම්මකිව මතක ඇති. එදිරිවීර සරච්චන්ද්‍ර ලංකාවේ ප්‍රකට අප දන්න නාටිකරුවා. සරචන්්‍ර.කොට දිරිවිර සරචන්ද්‍ර සූරීන් යටතේ නානාටි කලාව පිළිබඳව මුල් අධදකීම් ලබනවා පෙරාදෙන විශ්ව විද්‍යාලයේදී. එපමනකින් නොනැවති ලංකාවේ අධවිතිය නාටිකරුවන් වන හෙද්‍රජයසේන රංජි ධර්මකීර්ති ගුණසන ගලපපත්ති වැනිී නාටිකරුවන් සමග එකතු වෙලා තමගේ රංගන කෞෂල්ලයන් කට කරවන නිර්මාණවලට දායක වෙනවා. පුදාට මතකනං දිරියමාව අගාරාගග ගලාබසි එළඟට චෙරිවුයන ලියතම්බරාවැනි නාට්‍ය එතුමියගේ එකිනකට වෙනස් වූ බහමිකාවන් නිරූපණය කිරීමේ කුසලතාවය ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය කරපු නනාට්‍ය විදිට අපිට මතක් කරන්න පුළුවන්. විකෘර්ති නාට්‍යිය පිළිබඳවාපි සාකච්ඡා කරනවනං. විකෘති නාට්‍යයේ සෝමලතා සූභසිංහ මහත්මිය පලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ අප උත්සාකරොත් සමාජ පසුබිම පිළිබඳව අප යම් අධ්‍යනයක් කරොත් අපි දන්න එක්දර් සම්පසිය හැත්ත හතේ තමයි විවෘත ආර්ථිකය කියන සමාජ ක්‍රමය අප රටේ යම් ප්‍රමාණයකට ස්ථාපිත වෙන්නේ පුතාලට මේ පිබඳව යම් අත්දැකීමක් මේ පිළිබඳව යම් කරුණුකාරණම් ම මත කරන්නට කැමතිීම කොද කලාකෘතියක්ක අපට රසවිදින්න බැහැ. කලාකෘතිය ජනනේ වන සමාජ ්‍යාන්ත්‍රණය පිළිබඳව අපි දන්නේ නැත්ත. ඉති ඒක නිසා. ඕනෑම කලාකෘතියක් අපි රස විදිනවනා. අපි සාහිත්‍ය කෘතියක් සිනමාපටයක් හෙම නැත්තං අපි නාටිකෘතියක් අපි රස විදිනවනං ඒ ඒ කෘතිය මුල් බැසගන්නා සමාජ යාන්ත්‍රණය කුමක්ත යන්න පිළිබඳව අපිට යම්. අදහසක් තිබුණොත් අපට හරි පහස වෙනවා ඒක වටහගන්න ඒක තේමාව ආකෘතිය පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ලැබීමට ඒ පහසුවක් වෙනවා. ඒක නිසා මම කැමති පුතාලට මේ සමාජ ක්‍රමය සහ ඒ සමාජ පසුබිම කොයි ආකාරයටද ගොඩ නැගී තිබුණ කියන එක පිළිබඳ යම් අදහසත් දෙන්න විවෘත ආර්ථිකය කියන සමාජ ක්‍රමය අපිට ලංකා ලාංගිකයන්ට නව අදදැකීමක්. කද ඊට කලින් අපුතාල දන්න ඇති අපි රාජාණ්ඩු ක්‍රමයට ඉළඟට යම්මාකාරයක සමාජවාදී රාමුවක් ඇතුළේ හදාගත් යා දේශපාලනය ආන්ත්‍රය ක්‍රමයි ලංකාවේ තිබුණ එක්දා සමසය හැත්ත හැව වකට වෙනක ඒ සම්පූර්ණයක් වෙනස් වෙනවා මේ විවෘතාාර්ථකයත් සමඟ. ඒ විවෘත ආර්ථික ක්‍රමයත් මත. සමාජයේ තියන අව්‍යතාවය සමාජය ජීවතයෙනකොට ජීවිතය පිළිබඳව අපිට ඇති කර ගන්න අරවුණු අපේක්ෂාවන්වල වෙනසක් අපිට සිද්ධවෙනි පටන්ගන්නවා. මේ වෙනස අධ්‍යාපන ශේෂත්‍රයටත් බලපානු. එතකොට ඒ විවෘත ආර්ථිකය නිසා ගොඩනැගෙන සමාජ යාන්ත්‍රණය තුළ අධ්‍යාපනයේ අවශ්‍යතාවය කුමක් දෙයන්න පිළිබඳව. අධ්‍යාපනික අවශ්‍යතාවය තුළින් අපි බලාප අවසානි බලාපොත්වවෙ කුමක් යන්න පිළිබඳව. මෙම නාට්‍යයෙන් පැහැදිලි කරන බවක් අපි දකිනවා. මොකද මේ නාට්‍යයේ චරිත නිරූපණය ගත්තා හම මේ චරිතයවල හැසරීම. සම්බන්ධ කරගන්නා චරිතවල්ල තරාතරම පිළිබඳව අපි සාගච්ඡා කලොත් අපි නාට්‍ය නරමණකට අප දැනවා මේ අධ්‍යාපන ක්‍රමය තුළ, අතර මංවෙන දරුවන්ගේ අනාගතය කොයි වගේද කියන අපිගැන්නේ ඒ පිළිබන්ඳ සැකය පිළිබන්ඳව යම් බීතයක් අපි තුළ හටගන්නවා. ඉතින් ඒ ප්‍රශ්නය තමයි අපි මේ වැඩසටහන ආරම්භයේදී පුතාලගින් නැකවේ කඇත්තරම අප විසින් අපට නැගීමට සොමර්තා සුපසිංහ මහත්මිය අපට ප්‍රවේශය ආරන්දිීලා තියෙනවා. ඉතින් දරුවනේ සෝම විකෘති නාට්‍යයයේ තේමාාවන් පිළිබඳව අපි සාකච්ඡා කළ ුතුවෙනව නේද ැන පුතාල දන්නවා පුතාල මේ නනාට්‍ය යම් ප්‍රමාණයකට අධ්‍යනය කරලා කියවල පුතාල තියෙනවනං පුතාලට මේැ යම් ප්‍රමාණයක අධදැකීමක් සහහි පිළිබඳ දනුවත් බාව ඇත් ඇති. එතකොට මේ නාට්‍යයේ තේමාවන් පිදිට අපිට සලකන්න පුළුවන්. ශේයෙන්මදැන් මේ නාට්‍යේ පු තාලදන්න වලන්නේ ඉද ප්‍රියංගණික චරිතය ජගත් සරණපාලක කියන ප්‍රධාන චරිත තුනාවට තමයි නටියේ සිදවිම් මාලාාව ගඩනගල තියෙන්නේ. එතකොට මේ සිදුවී මාලාව නාට්‍යෝජිතව ඉදිරි පත්කිරීමේදී සෝමට සුබසිංහ මහත්මිය මේ නාටිය තේමා එක තේමාවකට කේන්දර ගත්ත නොවී තේමාවන් ගණනාවකට නාටියේ ක්‍රියාවලිය ගඩනංවා තිබ කාරයක් අපි දකිනවා. එතකොට විශේෂයෙන්ම අපි ගත්තොත්හෙම අලංකාවේ විභාගකේන්ද්‍රිය තර්ගකාරී අධ්‍යාපනය ඒ තියන අනිටු පල මේක නාටියයේ ප්‍රියංගනීගේ චරිතය දරුවන්ගේ චරිදර අපිට මත්තු වෙනවා. ඒ විතරක්න මේ ළමයින්ගේ කායික මානසික අවශ්‍යතාවයන් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැතුව මිත්‍ය ආගම් පසු පස්සේ ලූබඳන දෙමාවපියන් අපි දකිනෝ මේ නනාටි. ඒ වගේම තමයි. නිසර්ග හැකියාවන් අපි ඕන කෙනෙකුටම තියන්න පුුවන් නිසාග හැකියාවන්නේ ද අපි උපතින් ගැෙන හැකියාවන්ට තියෙන පුළුවන් මේ හැකියාවන් මේ අධ්‍යාප සාම්ප්‍රදාායික, අධ්‍යාපන රාමුව නිසා දෙමෝපයන් ඒ පිළිබඳව දක්පන අඩු සැලකිල්ල නිසා ඒ නිසර්ග හැකියාවන් දරුවන්ගේ ඇත්වෙනවා. ඒ අපි දකි නෝමේ නාට්‍යේ චරිතමගේ. වගේම තමයි ලංකාවේ සමාජ මේ විවෘ තාර්ථිකය තුළ සම්පත් බෙදියයාමේ විශ්ෂමතාවේ. විශේෂයෙන්ම අධ්‍යාපනිකා අවශ්‍යතාවයන් බෙදයාමේ විශෂමතාවය අපි දකිනො ප්‍රාදේශය වශයෙන් අපි දකිනෝ අධ්‍යාපනයේ විවිධ සංකල්පතිනවාජ ජාතික පාසැල්ව වූ මේ වගේ පවසල් වර්ගතීනවා ඇති මේ වගේ දේවල් නිසා මේ අධ්‍යාපනයේ සමයිතීන් දරුවන්ට අහිමිවීම නිසා දරුවන් අපේක්ෂා බංගත්වයට පත්වෙන ආකාරය අපි මේ නාට්්‍යිය චරිතවලින් දකිනවා. ඉතින් මෙබඳු තේමා ගණනාවක් සෝමනතා සුපසිංහ මහත්මිය මේ නාට්‍යයේ ක්‍රියාව හරහා. රක්ෂකාගාරයට හිතන්නට පෙළඹවීමක් ඇති කරනවා. මේ නාට්‍යයේ මේ තේමාවන්සා මේ චරිත නිරූපණවලතින සංකීර්ණතාව යන් ඉදිරිපත් කිරීම සහඳහා සූමලතා සුභසිංහ මහත්මිය විකෘති නාට්‍යයේ යොදා ගන්නා ආකෘතිය කුමක්ද. ඔන්න අපි දැන්සාකච්ඡා කරන්න දරුවනේ විකෘති නාට්‍යයේ රංග ආකෘතිය එෙමනත්වං රංග ශෛලියය පිළිබඳව. පුතා දැන් සමහරලාට පුතාලට යම් අම්මතව අදහස් පිළිබඳව මේ පිළිබඳව දැනුවත් වෙලා ඇති සමහර කෙනෙකුට මේක කියන්නපුලුවන් මේ ම නාටි රි සිදති ොඩක් තියෙනවා නාටි මතක තියාගන්නඩ බැතරන සිද්ති තියවා අපෝ පේනවාවද මේ නාට්ටියේ තියනවා දර්ශන දායක් තියනවා. ඕ නාටියක් කියන්නේ එක තමයි. නේද? එකනෙකට සම්බන්ධ ව සිද්ධ තියන්ට පුළුවන් සම්බන්ධ වෙන සිද්ධ තිෙන්ට පුුවන් දැන් අපි දන්න ඇරිස්ටෝටලයාානු සුසාධිත නාට්‍යකෘතියට අනුව මේ එකයන්නේ තාම මැනවින් බැඳුරු නාට්‍යවල සිද්ධි අස්තර චරිත අතර මනනා හේතු පල සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් අපි දන්නවා ඒ රීතිය කඩපු අවස්ථා ලෝක නාට්‍යීති හා සිද්තියනො එබන්තු කෙනෙක් තමයි බ ටෝල් බ්‍රස්් කියලා කිය එතකොට මේ නාට්‍යයේ මේ ප්‍රබල දේශපාලනික තේමාව ඉදිරිපත්කිරීමට සෝමරතාාව සුපසිංහ මහත්මිය උත්සා කරනවා යම් ආකාරයක නිදහස් රංග රීතියක් පාදකරග්ඩ. එතකොට පුතාල දන්න ආකෘති දෙ තිනවා නේද දැන් පුතාල දන්නවා ලෝක ධර්මි ට ට ශයිලි දෙනවා නට ධම ට ශෛලිතියෙනවා ඉතින් නාට්‍ය ශෛලීන් දෙකෙහිීම මිශ්්‍රණයක් මේ නාට්‍යිය අපි දකිනවා. නේද. ලෝකදධර්මී අකෘතිතානු යථාර්ථවාදී ටනාටිය චරිත දෙබස් උච්චාණය කරන කාර අපි දකිනවා ක්‍රියාවන් සිදුරනකාරය අප දකින අදැන් විශෂෙන් මු දාහන තැගත්තවොත් අපි පියංගනිගේ ගෙදර ඉළඟට හිල්දගේ කන්තෝරුව ඉළඟට අපි ගත්තෝොත් සත්ව ෝද්‍යානයට ය අවස්ථාව පන්තිකාමරය මේ වගේ ස්ථානවලද මේ චරිත හැසරේන්නේ හරිම ස්වභාවික පිදිහට මේ අපි සාමාන්‍ය ජීතයේදී හැසරෙන නාකාරයට නමුත්. ඒ මොහොතම ඒ කඩලා ඔන්නේ මොහොතම සිින්දුවකි අවස්ථාතින උදාහරණයක් ගන්න පුතාලට මතකන ක්‍රඩ ව්සේ පේ ටිය කරති ටේ පලවි දර්ශ ක්‍රඩ ුත්සේ ගන්න ත ක්‍රීඩ ත්සේ පලවෙනින් පටගන්නේ ක්‍රඩාවෙන්න්න ද ට යක්කොම දුවගන දගනැවිල්ලාල න්න ර ජයක හැන. එතම කරනවා නාටියයේ සිදුවීම හිිල්ඩා හිල්ඩාාවේ කියන්නේ ප්‍රියංගනිගේ මව ඔබ ටයිම කරල දුවගෙනනවා ඇතකොට රුවන්න්නවා සොසිලයින්න අකන ීචය අතුර ඔන්න කොල්ලන්ගේ සංවාද කන්ඩයක් ැන. ඒොල්ගේ සංවාධ කන්ඩේ ඉවර වෙන තැනදිම අර දුවපු. අපේ තරුණ ළමයි ක්ඩාෑම නැවතවේදිකාාවට එනවා. ඒ සිද්ධිය එවර වෙනකොට න්න ඉල්ල මක්කරනවා තව චුට්ක් පි පක් වෙලා න්නද කිය නේද පුතාක් මතකන ඊ පසම කකොද වෙන්නේ අම්මල තාත්තල ඔක්කුම් පිට න පස්සේ. මේ ලො තමතමාන් එකිනකාගේ සිහින ගැන යම් රංගලයකයදන පුතාරක්ට මතක ඇති නේද අපේ ප්‍රියංගී කියනව තන නිල්ලක් මත ඇවිදින්නට කැමති දෙතකොට ඔරුවක් මහ සැඩ මුහුදේ පැදයන්ට සම්පත් කැමති වෙනවා. ඉතාම වේගෙන් එන කෝච්චියයක් නවත් අන්ට චන්න කැමති වෙනවා එතකොට මේ වගේ වෙනත් සිහිනමය දර්ශනයට මේ නාට්‍ය මාරු වෙනවා. බලන්න මේ එකම නාට්‍ය එකම දර්ශනය තුළ සිදුවීම් ගණනාවක් වෙනවෙනම අපි දකිනවා. ඔන්න ඕක නිසාවෙන්නට පුළුවන් කෙනෙකුට හිතෙන්නේ මේ නාට්‍ය සිදුවීම් ගොඩක් තියෙනවා නගිය නමුත් මේ නාටයේ ආකෘතිය ගොඩ නැගෙන්නේ ඒ ආකාරයට තමයි. ඒ විශේෂ රංගාකෘතියක් ඒ නිදහස් රංගාකෘතියක් ඇත්තටම නාටේතියන නාට්‍යත් එක්ක ප්‍රේක්ෂකයා ආත්මීයව බැදෙන අනුරාගය මේ නාට්‍යයෙන් කණඩනය කරලදාන. කණඩනය කරලා මේ නාට්‍යිය තේමාවන් පිළිබඳව ප්‍රේක්ෂකයා හිතන්නට පොළඹවන සුළු රංගාකෘතියක් යොදා ගන්න සෝමලතා සුප සිංහ මහත්මය උත්සාහරනවා. එ අප එපි ක්‍රංගරීයේද දකින. මේ වගේ සිද අපි මේ නාටියයේ දර්ශන දහයක්තිේනවා මේ දර්ශන දහයපුරාම බඳු එකරිෙකට සම්බන්ධතාවයක් නොපෙන් වන. හේතු පල සම්බන්ධතාවේ කණ්ඩනය කර දර්ශන ගණනාවක් කඩගුයි. ඉතිං උපුදාලට මතකනං රාජකිරිය බෝගහයටින් රාජගිරිය බෝගහයට තියෙනවාලු උනමිත්තක් කියනවාලු හොඳට බලල නියමට කළ යුත්තක් පුදදාලට මතක ඇති. බලන්න දැන්. තාමත්ම බැරෑරුම් මොහොතක හිල්දා සහ. පියංගනයේ පසුවන්නේ. එතකොට ඒ බැරෑරුම් මානසිකතත්වය සම්පූර්ණෙන් කණඩනය කරල්ලා රාජකිරයේ බෝගහයට දර්ශනය අපිට වේදිගෞඩ මව්නු. එතකොට මෙන්න මේවාගේ එකනෙකට පරස්පර අවස්ථා සිදුවීම් මෙනාට්‍ය තුළ අන්දර්ගත කරල්. තිබෙන්නේමනාට්‍යියේ තේමාව පිළිබඳව ප්‍රේක්ෂකයා තුළ ඒ සිතීමට පොළඹවන ලක්ෂණයේ ති සිතීමට පෙළඹවීම සඳහා කෙනෙ පි මමාත තබාග යුතුවෙන. ඉලකට අපි කැමති මේ ට ම කැමති මේ නාට්චයේ චරිත පිරිබඳව අදහසක් ගන්්ඩ ඒ සඳහා අපි කැමති නාට්‍ය පෙළෙහි කුටස්කීපයක් පුතාල වුවින් ඉදිරිපත් කරන්න. අදද මාම කියම දි අල කරන්න. सादु बोटने फिसश के अंगहारआशू के्र फिजस ने जाद के फिस बॉटनी स ब्रस्पतिन फिज के स बटने स ठाना मैं केल उसमें करने बंद नहीं है द मैं मैं केल डाट पिसुआट टम दो ये हदन नहीं मेरे वाइफ ने बोल मान दाना कराना होना द ट्रिक्स ही आगे देर में, में तो ते 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 तो ना दे यूनाउट एहल जगह मेरे का मेल आमेर माँ बदे है अपने हाँ दो के पतिवाला तेरे चनारा करने हैं दो तो वाइफ दे आंसरे आंड बेरे यूनाउट बायोसा� න්නේ ම दोस्तරගෙන පළ තිේ තාත මුමන වක්ති පුෑ ඒ කළති හම නොනුව තර ලක දහ ටික ේරම ල්ඩ ඔයාගේ තාත්තට එමට මොයාගේෙන් විදස් වඩ ඕනු එක කරනම් මට පුදුම යක්න කතා වි ඩ කරන්න ම ක නාටේ ප්‍රධාන ගැටුම්ම අවස්ථාව පිළිබඳවය පිසාකච්චා කරන්න. මෙම නාට පුතාලටනාටය පෙළ අධ්‍යන කිරීමේ දී පැහැදිර විය යුතුවයි. මේ නා්ට හිල්ඩ. මව එළඟට කරු පියා. ඊට අමතරව දැන් මේ නාටියේ තියන විශේෂ ලක්ෂණයක් තමයි විවිධ තරාතිර මේ චරිත මේ නාටීට සම්බන්දධ කර ගැනීම. එතකොට ඒ චරිත නිරූපණයන් වලදී ඒ විශේෂ වන්නේ. ඒ ඒ චරිතවල පවත්නා මානසික, කායික වොමනායිපාකම් මේ දරුවන්ගේ ලෝකයක්ත් සමඟ, ඇැටීමට ලක්වෙෙනනා කාරය තමයි අපි දකින්නේ. තැ හිල්ඩ ඉඟට අප හරු සුසිලා එකන ගරුවරිය ඉළඟට අපි කපු මහත්තය වගේ වැඩිහිට චරිත මේනාටියයට සම්න්ධ කරන්නවා විත චරිත නිරපණ දකින්නට පුළුවන්ගෙන. ඉළඟට අපිගත් ජගත් සරණ පහල ඉළඟට සම්පත් ප්‍රියංගනි යාලෝ චන්න වගේ චරිත අපි දකින්නේ යෝුන් දරුවන්ගේ චරිත වශයෙන්. ඉරක කාරණාව තමයි නමක් නැති සංකේතාත්මක චරිතත් මේ නාට්‍යට සම්බන්ධ කරගන්න. විදේශ මහත්්‍යයා ස්වදේශ මහත්මය ඉළඟට ටෂන් මස්ටර් ටවෂන් යක් වු වගේ චරිත අපි ගත්තතාම සංකේතාත්මක විදිහට මේ නාට්‍යේ චර්ත නිරූපණ සඳහා බද්ධ කරගන තියෙනවා. මේ චරිතවල අන්‍යතාවයන් කොතනින්ද පටන්ගන්නි. මේ චරිතවල අනන්‍යතාවයන් නාට්‍ය ආරම්භයේ ගන්නා අනන්න්‍යතාවයන් නොවේ නාට්‍ය අවසානේදී අපි දකින්නේ. නාට්‍යයේ සිදුවීම් මාලාව ගලාගෙන ෑමේදී මේ බැඩි හිටියන්ගේ වුවමනා එපාකම් මත දරුවන්ගේ අපේක්ෂාවන් සිහින බිඳ වැට ආකාරයක් අපි දකිනෝ. එතකොට හතුවරිය අපෙන් ප්‍රශ්න කරනවා ඒ සිදුවවිය යුතු දෙයක්ත කියන එක පිළිබඳ. එතකොට මේ නාට්‍යයේ අපි විශේෂන් ගත්තොත්තහෙම සරණපාලගී චරිතය සරණ පාල කියල කියන්නේ පුතාල දන්න ඕනේද. පිටසරබාද මකින් ශිෂත්ව බගේ සමත්වෙලා කොලබට ඇවිල්ලා රෝයල් එකක ආ රාජක විද්‍යාලයේ අධ්‍යාපන හදරන නමුත් ඔුට ශ්විද්‍යාලයට යන්ට ලබන්නේ නැහැ. මේ ලකුණු දිිස්ට්‍රික් මට මේේ ලකුණු පරාසයන් නිසා. එතකොට ඔහු පත්වෙන අපේක්ෂා භංගත්වය මේ නටේ සරණ පාලගේ චරිතයෙන් අපි දකිනවා. ද මටරද බටකිවට තේරෙන්නේ. හඹට කිසි කරදරයක් නෑ. පාඩ ලත්කයි නොකලත් විාග ලකයි නතත් මට මටහම ො ප මටික් ඒලඟට මේ නාට්‍යයේ ප්‍රබන්ම චරිතය වන්නේ ජකත් එතකොට ජගත් ඉතාම ආසයි ඔහු නාටය අපිට පිල්බබ කරන්න ඔහු ඉ වුවනාව නිර්මාණාත්මක තාක්ෂණක කාරයන්හි නිරතවීමට අපේක්ෂා කරන චරිතයක් නමුත් ඔහුට ගේ දෙමවපියන්ගේ වුවමනා එපාකම් නිසා ඔහු ඔහු කැමති ජීවිතය අත්විතින්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. මෙ නාට්‍යයේ එක් තර අවස්ථාවකද ජගත්ගේ බොහෝම වුවමනාවෙන් ආසා ඉතාමත්ම පරිශ්්‍රමයකින් යුක්තව පර්ර්ේෂණය කරලා නිර්මාණය කරන එක්තරා. ක්ෂණක උපකරණයක් ජකත්ගේ පියා පොළොවගහල විනාස කරලදානෝ. තැන් මේක ඉතාම සංකේතාත්මක රංගන අවස්ථාවක්.මි නාටියයේ අපි මුලින් කතාකර පුතේමාමම වැඩි හිටියන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණවා ගැනීම සඳහා දරුවන්ගේ සිහින ලෝක අපේක්ෂාවන් බිඳවට නාකාරය පෙන්වීමට හොඳම උදාහරණයක් තමයි අවස්ථාව. ඉති ඒක නිසා මේ නාට්‍යයේ ආකෘතිය සමඟම මේ නාට්‍ය තේමාව අත්‍යන්තව බැදී පවතිනෙනවා දැන් සෝමලතා සුබසිංහ මහත්මිය මේ නිදහස් රංග ආකෘතිය නිර්මාණය කිරීමේදී උපයෝගී කරගන්න ශිල්පෝ උපක්‍රම පවතිෙනවා. විශේෂයෙන්ම ගද්‍ය පද්්‍ය ගීත සහ ආත්ම භහෂන මේ නාට්‍යිය උපයෝගි කරගන්න. ගද්ධය පද්‍යෙ සහ ගීත ආත්ම භාෂණ මේ නාට්‍යේදී උපයෝග කරගන්නවා. යථාර්ථවාදී නාට්‍යිය ගඩක් ගදධ්‍යය අවස්ථාපි දකිනවා. එතකොට අපිදකිනවා නැටුම් පන්තිය කන්තෝරුව ජකදගේ ගෙදර වගේ අවස්ථාවන් වලද මේ යතාර්ථවාදී ඉත ලෝක ධර්මි රංගා කෘතියෝදාගන්නවා. ඊල්ඟට ප්‍රියංගනීලා චන්න්නල ඒ තමන්ගේ සිහින ගැන කියීන අවස්ථාවේදී පද්‍ය මේ සංවාධයෝදා ගන්න අවස්ථාපි දකිනවා ල්ළඟට ගීත යොදාගන්නවා අත්ති මහත් ප්‍රමාණයක් ලංකාවේදේ පුතාල ගොඩක් දන්න ඕන විභාග විභාගනේද. ඉතිං ඒ ගායනාව විභාග කේන්ද්‍රී අධ්‍යාපනය සම්බන්ධින් අද තියෙන හොදම උපහසාත්මක ගැයුම දෝ කියලාපිට හැඟෙනෝ. ඊට අමතරව නි චයි ඇත්තේ කරන ගෙන ගයනාව ඊළඟට නිමිති බලනස්ාන රජිකිය බෝගයට එ වගේ ගායනා මගින් නාටටිය සිදුවීම් එකිනෙකට සම්බන්ධ නොවන ආකාරයට ඉතාම උ පහාසාත්මක උත්ප්‍රාසාත්මක ව නාටියේ තීමාව මතු කරනවස් බව අප පිදන්නවා. ඊලකට මේ නාට්‍යියයේ ප්‍රියංගනීගේ සහ අපේ සරණපාලගේ ආත්ම භාෂනයක්ත් ම දගත් දැන් අප පුතාල දුඩවාඒ සරණපාලකොයි විදිහටද තමන්ගේ ආත්මීය වේදනාව සම්පත්තික බෙදාාගත්ති කියලා ඊලකට මම කැමතියි පුතාලට දකිනට සලස්වන්ඩ ප්‍රියංගනී ඇයගේ අවසාන තීරණයට එළමුණු මොහොත ම ෙට බහි මොච්ච රාසාර ීට ැටු වි පත්තර පොත් සග නටෙන පින්තුරහ ෙමල් කරතිබුලුත් මන්ගේ වාසාවිින් කිය. प कर ला नेट ट ने ला न नट या कोई तर आसर मोना स तित मोना प्र්‍රश्් में चिंप नेटूम प याම वि्य कर ඔया मोना दतिना नेटमपाना न हैना वि नेन ैस न या हो लेैस न කට මුල් लोगක මගේ කියලා මටන ගහොළ මාක නැටන වගේ මටී हमමටට පතිियाන් දෙපාක මටහරි වේදනතන්න සහ කාලයක් ම්මට පොතක तेම් කරන්න නරුණ පොත पෙල් හැම පිටුව ගනෙන්මට පැවිල පෙන් ම ේදිප නටන ේෂ පින්න ම හැම දෙ ත आක ැත්ते අමාරना පොඩ්ඩතට අමතත් වාද කරගන්න තිඇ හිත ඔ ක්‍රියන් අපේක්ෂාවන් සියල්ල හකුලාගන්න ආකාරය ඇයට එරහිව ගුඩනැගෙන බෞතික අපේක්ෂාවේ හෙවනැල්ලට ඇයව මවාාව නාආකාය තමයි ඔබෙයි දුටුවේ න් මේ නාට්‍යයේ මේ ආකෘතික මෙතේමාව ඉදිරිපත් කිරීමේ දී මේ ආකෘතික ගොත් නැගීමේද සුන්ල්තා සුපසිංහම මහත්මියය ගැම ගැමි නර්තරයන් වල ඉළඟට ගැමි සම්ප්‍රදායක නාට්‍යමය යක්කම් වැනි අවස්ථාවන් වොද යොදාගන්නා සංවාද භාවිතය නටද දාගන්න අවස්ථාවිදකි උදාහරනයක් විටරයි ඇඳ ඇන්ඳ සේලය කියන පන්තියේද අඇයගේ නැටුම් ඉදිරිපත් කරනාව අවස්ථාවේදී. පහතරට ගැයුමක් යොදාගන්නවා ප්‍රියංගනිගේ නැටුම්ල නැටුම්ල නැටුම් කුසලතාවේ ඔපනෑන් ප්‍රේක්ෂිකට දැනවීම සඳහා. ඒවාගේම විවාාග ගායනාව විාග විවාාග ගානාවපුතරහොත්‍රම දන්න ගානාව මේ ගායිනාව ඉදිරිපත් කිරීමේද සෝමර්තා සුබසිහ මහත්මියය කෝලාම් නාටකේතියෙන යම්යාම් චලන. රංග විඥ්‍යාසයන් යොදාගන්න අවස්ථාපි දකිනවා. ඒ වගේම තමයි මේ නාටේ අනිත් ශිල්ප ක්‍රමවේදී විදිර අපි දකිනවා නූතන බටහිර සංගීතයේ සහ අපි කොන්ටෙම්පරරි කෝර්ියෝග්‍රෆි කිල කියනවා එකන සමකාලීන රංග විඥ්්‍යාසයන් නාට්‍යේ තේමාව මතුකර ගැනීම සඳහා විෂ්ට විදියට යොදාගන්නවස්ථාතින උදාහරණයඇති අපිගත්වො තේම ටියෂන් ෆක්්‍රිය. фක්ේගක ඉදිරි පත්කරන අවස්ථාවේ දී ඒ යුදා ගන්නා රංග විඥ්්‍යාසයන් අපි දකිනවා මේ නූතන රංග විඥ්‍යාසියත් එකක සම්බදධ වෙලාදන ඒගේම ප්‍රියංගනී ටියෂන් යකුන්ට අහුනාට පස්සේ ඇයගේ සිහිනවල දිගෙන් දිගටම මේ බයාන සිහි බයානක විිනිස්සු ඇයගේ මනස විකෘති කරණාකාරය අපි දකිනෝ එය පෙන්වන්නට සුවමර්තා සුපසිංහ මැතිනය උත්සාහ කරන්නේ රංග විඥ්‍යාසය සහ සංගීතය පදනම් කරගෙන. මෙබඳු නවීන ආකෘතික ලක්ෂණ අපිට විකෘති නාට්‍යි දකිින්ට පුුවන්. එවිතරක් නෙමේයි අප සල කලා බැලිගුත්තෙම මේ නාට්‍යයේ ආනුෂංගික කලා භාවිතේ විශේෂතාවයන් අපිට පේනවා විශේෂෙන්ම රංගාලෝකය යොදා ගැනීමේදී රංග විඥාසි හොදා ගැනීමේදී යොදා ගන්නවත් විශෂයම ඔබට වලට මතකනං ටියෂන් ෆක්්‍රිය ටියෂන් ඩාන් එක යන වෙලා වෙදි ස්ටෝබ ලයිට් එකක් පාවිච්චි කරනවා මොකදේකට හේතුව මේ නොනිවෙන තරගය අධදී උද්දේක කර බව පෙන්වන්ඩ් ඇය ටෝබ් ලයිට් එකක් පවිච්ි කරන අතකොට නලුවන්ගේ ක්‍රියාව සිද්ධ වෙන්න ඉතාමත්ම වේගවත් කාර ඒ බව ප්‍රේක්ෂකයින්ට පේන විදිහයට තමයි ඒ රංග විඥ්‍යාසය කොට්න කල තියෙන්නේ ඊට අමතරව සිහින ජවනිකාවලදී යොදා ගන්නා රංග විඥ්‍යාසයන් වලට බටහිර සංගීතයේ තියෙන උපකරණවල අනු බාවෙලාබා ගන්නවා. ඉතින් රංගාෝකය භාවිතා කරීමීදිී රංග විඥ්‍යාසය පමණක් නොයි ේශභූෂණ ඉළඟට අපිගත්තොත්තෙම උපරණ භාවිතයේදී පවා ඉතාම සංකේතාත්මක විදිහට පසුාතාලය මැවීමට ඇය උපයෝගි කරගන්නවා යම්යම් වේදිකා පසුතලයන්. එන්න විශේෂයෙන්ම අපි දන්නවා තරගකාරී විගෘතා ආර්ථිකය මෙ රට පැමිණීමත් සමගම අනිටු පල විපාක අපි තාමත් එව බුක්තිමවිදිමෙන් ඉන්නවා නේ නගරී කරණය අපේක්ෂා භංගත්වය වගේම අන්‍යියෝ්‍ය වශයෙන් මිනිසුන් තුළ තියෙන මානව සම්බන්ධතාවේ කඩා වැටීම මිනිසුන් හුද කලාවීම මේ ගැටලු මේ ප්‍රශ්ණ, ඉතාම සංකේතාත්මකව වේදිකා පසුතලවලින් පෙන්වන අවස්තාපි දකින පුතාලට මතක නං වේදිකා පසුතලේ තියෙන්නේ නේද හුලං හුළංග කඩ ගරා ච ගොඩනැගලිවල වහලවල් විදිර තමයි ගොඩ කළ ති නෙත ගොට මේගේ දේවල් සංකේතාත්මකව මේ ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්න මේ නාට්‍යේ තේමාව වඩාත් ප්‍රබල විදිට ක්ෂක ඇත ගෙනියන් යි ඉතිං ඇත්තටම මේ විවෘත ආර්ථිකයක්ත් සමඟ ගොඩනැගිච්ච මේ අනිටු පල විපාක වලින් ඒවා බුක්තිවිදින දරුවන් පමණක් නොවේ. මිනාටියයේ විකෘතිනාටියය අපේ අනුකම්පාව අපේ හර්ද සංවාදය අපි ගොඩනගන්නේ දරුවන්න එක්ක වුණත් ඇත්තටම මේ නාටිය හිල්ද හරු සුසීලා ට්‍රීක්සි පියදාස වැනි චරිතාත. ක්‍රමයේම ගොදුරු බව අපිට පේනවා. ඉතින් ඒ චරිත කෙරෙහි අපි තුළ යම්මාකාරයක කැලවීමක් තිබනත් අපි මතක තියාගන්නට ඕනෑ සමාජ ක්‍රමය තුළ පවතින්න ගැටලුව දරුවන්ට පමණක් අයත්වන උරුමයක් පමණක් නොවයි. මේ බුලු සමාජයේම ව්‍යාදිය මේ ක්‍රමයත්තක ගොඩ්නගල තියෙන බව මේ වැඩිහිටි චරිතවල තියන කේදවාචක නුත් අපට පේනවා. ඉතින් විකෘතිනාට්‍යිය දිහා මීට වඩා වෙනස් ඇසකින් බලන්නට මේ සාකච්ඡාව පුතාලට වැදගත්වෙයි කියල මම විශ්වාස කරනවා මේ සාකච්ඡාව ඇසුරෙන් පුතාලට අප ප්‍රශ්න කීපයක් අපේ වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා බලන්න අපිට කියන්නට පුළුවන් විකෘති නාට්ටියය පෙළ අධ්‍යක්ෂණය කළේ කවද්ද පුතාලදන්න සෝමල සසුභ සිංහම ැතිනිය ඒක නාට්‍ය තේමමාාවන් වනව අපි ප්‍රධාන තේමාවන් හතරක් නම් නම් කරලාති නවතිරය පුදල දෙක ගනීවි. එතකොට විභාහකේන්ද්‍රී අධ්‍යාපන ක්‍රමේ තියෙන අනුටි පල විපාක ඉළඟට අධ්‍යාපනයේ සම අයිතීන් දරුවන්ට නො ලැබීම. ඉළඟට නිසාර්ග හැකියාවන් දෙමෝපියන් වටහා නොගැනීම නිසා දරුවන්ගේ නිසර්ග හැකියාවන් පරිහාානයට පත්වීම ඉගාවට අපිට සලකන්නට පුළුවන් දෙමවපියන් මිත්‍යයා ආගමික සංකල්ප ඔස්සේ යමින් දරුවන් තේරුම් ගන්නො ගන්නාකම. මෙන්න මේගේ තේමාාවන් අපිට මේ නාටේ හර මතුකරගන්නට පුළුවන් ඉලකට අපේ මේ නාටේ භාවිත රංග ශෛලයේ විශේෂතා අපිසාකච්ඡා කළලා ගද්ධ පත්්‍ය සංවාදසාහත්ම භාෂ යොදා ගැනීම අනුශංගක කලාවන් හි විශේෂතාවයන් යොදා ගැනීම. ඒගාවට අපිසාකච්ඡා කරා මේ නාටේ. ගායන මේ අවස්ථා බහුලවීම නාටියේ සිදුවම් දර් දහයක් සහ ඒ දර්ශන දහයතුළ එකනෙකට පරස්පර විරෝධී එකනෙකට නොගැලපෙන හේතු පල සම්බධතාවේ කණ්ඩනය කරන ආකාරයේ රූපන ආකෘතියක් රංග ශෛලියයක් මේ නාට යොදා ගැනීම වැනි විශේෂ ආකෘතික ලක්ෂණ අපිම මෙහිදී දකිින්. ඊළඟට ප්‍රථම මහජන දර්ශන ඉදිරි පත්කරපු වර්ය පුතාලට මතකරළ ඉද සම්සිය අසූ දෙක ලයිනල් වෙන්ට් රගහල ඊළඟට නාට්‍යේ ප්‍රධාන චරිතාපි දන්නවා ප්‍රියංගනයේ ජගත් සම්පත්. ඊළඟට ඔවුන්ගේ චර්ත සමග නිරන්තර අරගලය එකෙදන හිල්දහරු ඊළඟට සුසීලා ට්‍රීක්සි පෙදස වැනි වැඩිහිට චරිතප මේකේ දකිු. ඉතිං මේ ලක්ෂණ මේ චරිතවල ලක්ෂණ පුතාලට ලියන්න ට වත් බුඩක් කලාාවට අපසාමාන පිළිල විභාගයේදී චරිතලක්ෂණ එක චරිතයකින් චර්ත ලක්ෂණ දෙකක් හෝ තුනක් වශයෙන් තමයි යහන්නේ. සමහල්ලාට චරිත නම් කරන්නඩ විතරයියෙන්නේ. ඉතිං අපිට පුළුවන් පසුගිය ප්‍රශ්න පත්තර විමර්ශනය කරලා ප්‍රශන හද නකරෘතිේ පිළ බඳ උ තාලයමකිසිය අවබෝධයක් ලබාගන්න න එක පුතර තත්වාවයක් වන්න පුළුවන්. ඉතිං මේ වගේ නාටේ ගැටුම් අවස්ථා කීපයක් මතක තබාගඩ. ැගිතරිිත්රපු අවස්ථායිපයක් ්‍රයෝජයට ගන්න පුුව තාලට. එ වට ගැටුම් අවස්ථාව ප්‍රබල වශයෙන් මතු කරන්න තැන් පුතාලා මත්කේ තබා ගැනීම අවශ්‍යයි. ඉළඟට දර්ශන ංඛයාව දහය කියලා අපි සාකච්චාර ඊට පස්සේ අවසානයේදී මේ නාට්ටියෙන් ප්‍රේක්ෂකයාට කුමක්ත යෝජනා කරන්න.. අපි නාට්ටිි සාකච්ඡාවේ, අවසානයේදී අපි ැනගනටෝනෑ සෝමලතාව සුබසිංහ මහත්මය යෝජනා කරනවා. සමාජයට සම අයිතිවාසිකම්, සම වුවමනායිපාකම් ලැබිය යුතු බව. කෑමට බීමට ඇදුුම පැළතුමට ගේට තුරට යනවාහනයට තරගයක් නැතිලොවා. එනම්? තරඟකාරී අධ්‍යාපනය තරඟකාරී සමාජ ජීවිතය අපිට ප්‍රතිඵල අත්කරන්නේ නැති බව අපි මේ නාටිය අවසනය දකින කේදෙන් අපිට පැදිලිෙනවා. ඊලකට අපිට දරුවන් අපේක්ෂා කරන ලෝකේ වැඩිහිටියන් අපේක්ෂා කරන ලෝකයේ නොවේ. දරුවන්ගේ විවිධ වයස්කාණ්ඩේ දරුවන්ගේ කායික මානසික අවශ්‍යතාවයන් කෙබාද ුද්ද කියන එක පිළිබඳව. ප්‍රේක්ෂකයින් පොළොබෝනවා ඔබ දෙමව වශයෙන් ඔබ සිතන්නට ඕනෑ තමාගේ වුවමනා එපාකම්. එහමනතන් සමාජයෙන් ඔබට පටවන ූමනනාය කපාකම් පිලිබඳව නොවේ ඔබ සිතන්නටනොනේ ඔබගේ දරුවාගේ කායික මානසික අවශ්‍යතාවයන් වල ස්ොරූපය කෙබඳුද කියනෙක් තේරුම් ගන්න ඔබට වෙලාක් ඔබ තුක්සොයාගත යුතුයි කියන යෝජනාව ඇගේ මේ නාට්ටි වලින් පැහැදිලි කරනවා. ඉතිං මෙබඳු යෝජනා මේ නනාට්ටියෙක් අවසානයේදී අපිට ඉදිරිපත් කරනවා. ඉතිං මේ සාකච්ඡාව තුළින් විකෘතිනනාටියය පිළිබඳව වෙනස් දෘෂ්ටියකින් මෙ දකින්නට යම් ප්‍රවේශයක් ලබාගත්තන ඒ තමයි අපි සතුත ඉතින් අපි නැවත හමුද